සම්මා සම්බුදු සරණයිසි දැතුනේ. ධහම්රසේ පානය කරන්න සුවසේ ප්‍රසාධ ජනකසිතින් වාසය කරන බවත්. නොුවනැත්තා සැමදා ආය උතුන් දේශිත උතුන්ශ්‍රී සද්ධර්ණයහි ඇලි ගැලී වාසය කරන බවත් සම්බුදු දහමට පෙන්වාතෙනවා. සැදැවතිනි ඔබ ේශ්‍රණය කිරබට බලාපොරත්තුවන ධර්මදශනාවත්, දහමට ලැදිී උත්තුංග දිවිපපතක්කු දෙසා ඔබ හට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්, බ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍යයාරූපවාහිනයේ මේ පෑරණියමිත, දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයාරූපවාහිනී මැදරයට වැඩමකළ පූජ්්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාර පූරක පිළිගනිමු, සාධූ සාධෝ සාධෝ. මෙමතර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබාදෙනවා ධර්මස්ශ්‍රවනයට ලැදි පින්වත් පෙරිසක්. සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස්සවනෙ කාලු අයන් බදන්තා දම්මස්සවනෙ කාලු අයන් බදන්තා දම්මස්සවන කාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥාන චාරස්ස. දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස. සබබ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්ම සාමිස. සතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජජ්‍ය විසාරදස්ස සබබ සත්තු මස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්ම සම්බුද්දස්ස නමෝතස්ස බගවතු අරහතු සබ්බ දම්මිසු අප ටිහතඥ නචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබබ සතුුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බnnyුණු සම්ම සම්බුද්ධස්ස සද්ධර් මශ්රාවක සැදැහවත් කාරුණික පින්නතුන බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීීමිත දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා ම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මෙ උතුම් වූ ධර්මදානානි සංසමය කුසලේද හේතුවාසනාාවීවා කියල ප්‍රාර්ථනා කරමු. පිඳතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළෙත් ධර්මදානයේ මොනතරං උසස්ද ඒ කොයිතරං ශ්‍රේෂ්ඨද කියන කාරණාව පැහැදිලි කරමින් තිලෝගුරු භාගිතුන් වහන්සේ සිදුකරපු දේශනාවක්ම මුල් කරගෙන කාලවේලාවට අනුව කරුණු සාකච්ඡා කරන්න්නෙ අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේතවනාරාමේ වැඩයින්න එක දවසක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශාල දෙව්පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න්නා පැමිණා. එකකනි හේතුව තමයි මෙ දෙවියන් අතර ඇතිවුණු ප්‍රශ්න හතරක් තිබුණා මේ ලෝකයේ තියෙන සියලුම දානයන් අතර උසස්ම දානේමොකක්ද මේ ලෝකයේ තියන සියලුම රසයන් අතර උසස්ම රසය මොකක්්ද මේ ලෝකයේ තියන උතුම් රතීන් අතර උසස්ම රතිය මොකක්්ද කුමක් නැතිකිිරීමෙන් සියල දුක් නැති කරන්න පුළු හන්ද කියලා. මේ ප්‍රශ්න හතරට උත්තර හොය හොය කන දෙවියන් අතින් මේ දෙවිය ඊළඟ දෙවියගෙන් ඒ දෙවිය අ ඊළඟ දෙවියගෙන් එහෙම මෙහෙම ඇවට උත්තර හම්බුන්නේ ඉටවස ගියා සතර වරං දෙවරුළඟට. සතරවරං දෙවියනුත් ප්‍රශ්න හතරහල් අපටත් උත්තර නොවැටහෙන බව සඳහන්කලා. මේ විදියට දහදාහක් සක්වලි සක්වලිින් සක්වල දෙව්ලොවිං දෙවුලොව සැරිසරමින් දොළොස් අවුරුද්දක් තිස්සේ ප්‍රශ්නවලට උත්තරෙව්වා. ඒත් කාටවත් පිළිතුර හම්ඹුුණි නෑ. නැවතත් සතරවරං දෙවියන්ගෙන් අහල උන්වහන්සේ ලට නොතෙරෙන බවකීවට පස්සේ සතරවරං දෙවිය තමයි කියන්නේ සක් දෙවිඳුනං මහා ප්‍රඥාවන්තයි එකවර ප්‍රශ්න දහසකට නමුත් උත්තර දෙන්ඩ පුළුහංකම තියනවා එනිසා උන් වහසගෙන් අහල බලමු කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්ස ළඟට ගිහිල් ඇහූ හමත් සඳහංකලේ දෙවිවරුණි නිදුකාණනි මේ ප්‍රශ්නයට පිළිතුරු මටක් වැටහෙන්නේ නෑ කියලා. මේ වෙලාවෙති ලෝගුරු බුදුරජාණන් වහසේ කොහෙද කියලා හලා සැවත්නුවර ජේතවනාරාමි බව දැනගලි. සිය දෙවිවරු පෙරටු කරගෙන මධ්‍යම රාත්‍රයේ මුළු ජේතවනාරාමේම ඒ කා ලෝක කරගෙන භාගිතුන් වහස්සලඟට ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට සඳහන් කළා දේවේන්ද්‍රයේ මේ ප්‍රශ්න මේ ලෝකෙ වෙනත් කාටවත් විෂය වෙන්නේ නැති ප්‍රශ්න. එනිසා කාගෙන් ඇහුුවත් මේ ප්‍රශ්නවලට උත්තර හම්බවවෙන්න නෑ කියන්න එ කවුද මේ පශ්නට උත්තර දෙන්න සමක් වෙන්නේ. මෙවා බුදු කෙනෙකුටම විෂය වෙන ප්‍රශ්නය. එනම් බුදුරජාණන් වහන්සේට විතරයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. එනිසා භාග්‍යතුන් වහන්සේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරක් සැපැවූවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා සියලූම දාානයන් ධර්මදානය විසින් දිනනව කියලා. ට පිදන සියලු දානය ධර්ම දානයෙන් දිනනව කියල සඳහන් කරහම මේ ලෝකෙ තියන සියලු දානගෙන් අපි කවුරුවත් දන්නේ ඇන මොනවද සියලු දාන කියලා ඒ තරම්ම ලෝකයේ දාන තියෙනවා උදාහරණ හැටියට පැහැදිලි කරනකොට සඳහන් කලා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සක්වල ගැබපුරාම ධනමඩලෙන් දනමඩල ගෑවෙන්ඩ වඩා හිදවලා කෙසෙල් ගොබතරන් ඉතාම සිනිදු සිවුරු මේසක්වලේ බඹලොව දක්වා ඉහළට යනකන් ගොඩ ගහලා ලොවතුරා බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට ප බුදුරජාණන් වහන්සේ ට තුට බුදු පසේ බුදු මහරහන් වහන්සල එකම කාලික වැඩයින්නේ නැහැනි පසේ බුදුරජාණන් වහන්සල වැඩයින්නේ අබුද්ධෝත් පාද කාල්වල ඉදර මේ කාරණාවෙන් කියන දැන් භාගිතුන් වහන්සේ වැඩයිඉන්න කාලනං භාගිතුන් වහන්සේ සහ මහා සංගරත්නය වැඩයින්න ද රතන සූත්‍රට්ටකතාාව එහෙම දානය පිළිබඳව පැහැදලි කරනකොට සඳහන් කරනවා මේ මුළු ජම්බුද්ධීපය පුරා ධනමඩලින් දනමඩල ගෑවෙන්ට පසේ බුදුරජාණන් වහන්සල වඩා හිඳවලා පසේ බුදුරජාණන් වහන්සේලාට එක දානෙකුත් ලොෞතුරා බුදුරජාණන් වහන්සේට වෙනම පෞද්ගලික දානයකුත් පූජාකළොත් ලොෞතුරා භාගිතුන් වහන්සේට තනියම දෙන දානේ ආනිසන්සේ සොලොස් කලාවෙෙන් එක කලාවක් වත් ජම්බුද්ධීපය පුරාම වඩා හින්දවලා බුදුරුන්ට දන්ඳදුන් ආනිසංසයෙන් ලබන්්ඩ බෑ කියලා එරි මෙතන සඳහන් කරන්නේ මුළු සක්වල පුරාම පසේ බුදුරජාණන් වහන්සේලාට බඹලොව තරන් උසට ගොඩග හපු ඉතාම සිනිද සවුරුපූජ කරලවත් ඒවගේම රහතන් වහන්සේලාට ඒවාගේ සවුරුපූජ කරලවත් ඒ දානයෙන් ලබනවද යම් ආනිසංසයක් ඒ ආනිසන්සේට වඩා ධර්ම දානමයේ ආනිසන්සේ වටිනා කියලා මේ චීවර පූජාවේ ධර්ම දානමයකුසල කරමයේ ආනිසන්සයෙන් සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නෑ කියල කියෙන් එතර මොනතරන් සුළු ප්‍රමාණයක් වෙනවද ධර්ම දානයළඟ අනික් සියලු දානය. අනාත පින්ඩිකාදි මහසිටූරු සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මොනතරන් වෑවියදැන් කළාද. පනසතර කෝටියයක් රන්කහවන වලින්ම වියදන් කරල ලොවතුරා බුදුරජාණන් වහන්සේට හදාපු ආරාමයේ හරිට මිහිබට දිවිය ලෝකයක් වගේ. ඉති එවන් ආරාම පූජාවකටත් වඩා ධර්ම දානුමේ පිංකම වටිනවද කියලා නගෙන ප්‍රශ්නයට පිළිතුරක් හැටියටයි මේ දාන ගැන මේ තරන් අන්තර්ගත කරලා කරුණු පැහැදිලි කරන්න. ඒ දාානයත් ආවාසධානයක් ත්‍රීට වඩා මෙයානි සංසදායකයි. කරුණු බුදුරජාණන් වහසේ පැහැදිලි කරනුකට දේශනා කළේ. එවන් ආවාසධානයන්ගෙන් එකක් නමේ සිය දහස් ගණන් ගේවාගේ. අවාසාදල පූජ කළ ලක්ස කෝටි ගණන් හදල පූජා කළත් ඒ ආනිසංසයත් ධර්මදානම යානිසන්සයෙන් සොලොස් කලාවෙෙන් එක කලාවක්වත් වටින්නේ නැති බව එතර ඇයි මේ ධර්මදානයේ මේ තරම්ම උසස්වෙන්නේ පිනදන නවත සඳහන් කලාේ ගැන සංසාරිපුරාම බොහෝ කාලයක් පාරමිතා පූරණය කර පූතුමන් වහන්සේලා සැරවිත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මහාකල් පාසංකීයකුත් ලක්‍ෂයක් පාරමිතා පුරපු අයනි නොඒෙක් බුද්ධාන්තරවල කොයි තරං බනැහුවද මොනතරං පින්කං කරලදද මේ පාරමිතාව මුදුන් පත් කරගෙන මෙතනේමි නවත් පිනතිනි සඳහන් කලා ඒ තරන් කාලයක් අසී මාන්තිකව හිත දෙවුණු කරනු. පිනෙෙන් පොහොසත් එච්චේ මේ මහ උතුමන් වහන්සේ ගටත් තනියම සෝවාංවෙඩ බැැ කියලා. තනියම සෝවාං වුණේ නෑ. අස්සජී මහරහතන් වහන්සගේෙන් බනපද දෙකක් අහන්ඩ මුහණවුණ. එෙදර උපතිස්සයන් වහන්සේට තිවි්්‍ය ප්‍රඥාව. මේ ලෝකයේ භාගිතුන් වහන්සිට හැර වෙන කාටවත් දෙවනි වෙන්නේ නෑනේ ඒ තරං ප්‍රඥාවක් තිබිලත් අනියම සෝවාගවෙන්න බැරි වුුණාන ඒකන භාගිතුන් අහසගේ සිංහනා දෙයක් තියෙන්නේ මේ ලෝකයේ පළවිනි ශ්‍රමණයත් මේ ශාසනය මයි අන්තිම ශ්‍රමණයත් මේ ශාසනය මයි කියන මේ ශාසනයෙන් පිටත නං අවදවත් සංසාය කෙරවල කරන කෙනෙක් නෑ කියලා. එ මේ ශාසනය ඒ කාරය සම්පූර්ණ කරගන්ඩ බනපදයක් අහන්න මෝ නෑ. වෙන කවුරුවත් අනය මෙතෙන් ආාවෙන ඇන්නේ. බලොතුරා බුද්ධත්වය විතරයි තනිය ම හොයාගත්ත බුදුුවෙන හැටි කාටවත් කියල දෙන්න පුළුවන්කමක් නෑ එත ුදත්වේයන්නේ මනුස්්‍ය වර්ගයයාගේ විතරක් නෙමෙන්නේ මෙ මුළු ලෝක සත්වයාගේම අගද්‍රපලයයි. නමුත් බුද්ධත්වයට පත්වවෙෙන්නේ මනුස්සයෙක්න. නම් මනුෂ්‍යත්තේ අග අනික් සියලු දෙනම මහපොලෝ බෞ්ට පත්කරනව කෙල සඳහන් කරන්නේ හැමෝමීට වඩා යටත් කියනෙ එකයි. එතර බුදුවන හැටි කියලද දෙන්න කෙනෙක් නෑනෙ පින්න්නතැනී. මහ බෝසතාාණන් වහන්සේ ලොතුතරා බුද්ධත්තේ වෙනුවෙන් කොයි තරන් දුක්ින්දද සියලු පාරමිතා නිමා කරලත් හයා අවුරුද්ධක දුෂ්කර ක්‍රියාවක් කරන වෙලා වේ එක මේ ලෝක කෙනුකුට කරන්න අතිය හිතන්ඩුවත් බැරිදදුත් තරමට දුෂ්කර ක්‍රියාවක් ුුණාන. තිභාගිතු වහන්සේම පස්සේ සඳහන් කලි හිස අතගානකොට කෙස්ගස් මැරිලා ා නෑවට අතගානකොට අතර ගැලවිලායිනවා. ඇඟ අතගානකොට ලෝම ගස් කැලවිලායිනෝ. කුස ප්‍රදේශයට අතතියනකොට පිට කොන්දහු වෙන. පිටකොන්ද ස්පාර්ශ කරනකොට බඩපොත් අහුවේ න. මල මුූත්‍රා කරන්න ගීපය ඇතැම් තැන්වල සිහිමුර්ජාවෙලා වැටුණා. දෙවිවරු පවා ගිහිල්ල සුද්දෝදන මහරජ්ජිරුවන්ටත් ප්‍රකාශ කලා සිද්ධාර්ථ කුමාරයා මැරිලා කියලා ඇවෙතේ සුද්දෝදන් රජුරු ඩැඩි තීරණයක හිටිය බුදු නොවී නං එහෙම වෙන්න නෑ කියලා දෙවියෝ ගිහිල්ල එහෙම කියනකොටත් රජ්ජුරුවහන්නේ බුදු වෙලාද කියලා රජරුවන් ඒ තරම් විශ්වාසයක් තිබුණා කෙසේ වෙතත් සම්මාසම් බුද්ධත්වය කියල කියන්නේ තව කෙනෙක් කියලා දෙන්නේ නැති වගෙනෙකුගින් ඉගෙනගන ලබන්්ඩ බැරි මේ විශ්ව තිීනති ශ්‍රේෂ්ඨතම ස්ථානිය. ශ්‍රේෂ්ඨතම පදවයේ හැබැයික තනියම හොයන්ඩෝනේ. මාබෝසතාානන් වහන්සේ බුද්ධත්වයට වීර්ය වඩන කාලෙත් මේ විශ්වයේ රහතන් වහන්සේ හිටියන ඕනතර සුද්ධාවාසවල ඕන තරන් රහතන් වහන්සල හිටිය. මිනිස්සු අතර හිටියනෑ. දෙතොටේඒ රහතන් වහන්සේලා බදුවන ක්‍රමය දන්නේ නෑන ඉිනති බුදුවන ක්‍රමය දන්නවනන් තමම් බුදුවේ නොවනකකාටවත් කියන්නේ බේතරන් උත්තරීතරරිතන කතහරින් නහැනි එන තමම් බුදුවෙනවා එද මේ බුදුුවන හැටි දන්නේ කවුව ඒක තනියම හොයන්ඩුවන්නේ එම හොයාගත්ත නිසා තමයි අප සම්මාසම් බුද්ධ කියලකින් එතර ලොතුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට දහම් දේශනා කරහම. ඒ ධර්මයට අනුව නිමාර්ගඵල ලැබවා නික්කයි. එන සාරිපුත් ආදී මහා පුුණ්්‍යවන්තයෝ අස්සජීවාගේ මහරහතන් වහසේ ළගෙන්. බනපද දෙකක් අහනකොටම ඒ උතුම් නිවන ශක්ෂාත් කරන්න්න තරං නැතං සෝවාන් මාර්ගට ත සෝවාන් පලේ ශක්ෂාත් කරගණ්ඩ තරං. සංසාර කරගත් අසීීමමාන්තික කුසල මහිමයක් තියෙනවා. නැවතර ගහක චුට්ටක් කිරිතියෙන ගහක බෝහම පුංචි සිදුරක් හදහම් වහාම කිරි නිවිුත්වෙන වගේ සසර අසීමමාන්තික පින් ඇතිමේ උතුමන්ට යන්තන් මුලපුරන්න්න විතරයිතින් වනපද දෙකක් අහලකොටම ය තුම් මාර්ග පලයේ දක්වාම යන්න්න තරම්පින් පිරිලතියෙනෙ නමුත් බනපදයක් හරි හණ්ඩෝනේ. අංඒක නිසා ධර්මදාානය මේ ලෝක දහත්වී සියලූමදානයෙන් අභිභවනය කළ වෙනවා. අනික රාජරාජ මහා මාර්තියාදීන් අනාත පිණඩිකාද මහ සිටුවරු මේවාගේ මහ විශාල සුන්දර නිර්මාණ ශාසනයට කරල පූජ කරන්න. ඉගෙන ගත්ත බණහපු නිසාේ. ධර්මයෙන්නේ ඉගැන්වීමේ මෙන්න මේවාගේ පූජාවක් මෙහෙම මහානි සංසදායකයි. සංසාර මෙවැනි මෙවැනි පින්කංකරපපුවයි මෙවැනි මෙවැනි කුසල් බුක්තිවිින්ද. මෙ ධර්මයෙන් ඉගෙනගනනේ පටන්ගත් යපිත් කරන්න ඕනි කියලා. මිනිස්සු අදත් දංහැන්ද කරි දෙනවන දෙන්නේ බනාහන හැටිදන්නේ. බනාහන මිනිස්වෙනි. අදටත් ද බනහන්නේ නැත්තං. ධර්මයෙන් මේ කාරණා ඉස්මතු කරල පෙන්න්නලලා දීල නැත්තනන්. ද ටිකක්වත් දෙන්න උනන් දුවෙන කෙනෙක් නැහැන එමන මේ ධර්මදානය සියලූම දාානයන් අතර උත්තරීතරයි අනික් සියලූම දාන මේ ලෝකෙ ඉපදිලා තියන්නේ ධර්මදානය නිසාමයි එනිසා ධර්මදා සියලුම දානයන්ට වඩා උත්තරීතරයි එතට මේ සිද්ධ කරන ධර්ම දානම පින්කමත් මොනතර මහත් පලද ම හානිසංස දායකද කියන කාරණාවක් අපට වචනයෙන් ප්‍රකාශ කරලා හිතින් හිතල ඉවර කරන්න බැරිතර මහත් ආනිසංස දායකයි කියන කාරණා වෙතකුට පිටි වැටේනෝ. ධර්ම දානයේ පින්කං සිද්ධ කරන ඕන තරං සැදැහැති පිරිස් මේවාගේ ආයතන ආරම්භ කරපු තැනන්දල අදම මේෙන් මහොතව වෙනකන් කොයි තරං ඒවාගේ මහපින්කං කරගත්තද. මේවාගේ මාධ්‍ය ආයතන තුළින් භාගිතුන් වහසගේ ධර්මය මේ රටේ ලෝක අස්සක් මුල්ලක් නෑර බොහෝ තැන්වල ප්‍රචාරී කරෙන් නිසා. කී දෙනෙක් ජීවිත නිවැරදි කරගත්තද. කී දෙෙනෙක් සතරාපාය දුරොට අහගත්තද. කීදනෙක් අද සතුටින් ජීවත් වෙනවාද නිවැර දෙමකට අව තීරණ වෙලා. ආ එහෙම එෙම කල්පනා කරල බලනකොට ඒ සියල්ලම මේ ධර්මදාන මෙහෙවරේ ප්‍රතිපල්ින්. ඒවා අපේ රට තුළින්ම අපි ඇසුරු කරන අය තුළින්ම ඒ දානය මොනතරං ශ්‍රෂ්ඨද කියන කාරණාව අපේ ජීවිතවලම අපි අදකිනෝඇ මේ විදිහයට මේ ධර්ම දානය කියන කාරණාවය අනිසන්ස ප්‍රමාණයක් නැතුව සඳහන් කරන්න බොහොත් කරුණු අන්තර්ගත වෙලා තියෙනවා යම් කෙනෙක් හරි ශ්‍රද්ධාවෙන් භාගිතුන් වහසේ දේශනා කරපු ආකාරීන් බණ අහනුවනන් ඒ අයට ලැබෙන ආනිසන්සේ නොයෙක් තැන්ගොල නොයෙක් වර ප්‍රකාශ කළා. අපේ රටේ සමහර භික්‍ෂූන් වහසනම තමන් වහන්සට පොළගෙක් දෂ්ට කරහම පොළඟ අල්ලලා තමන්ගේ මල්ලට දාලා බැඳල එලිුවෙනකම් බණහනෝ. භික්ෂූන් වහන්සල උදේ දැනගත්ත හම උහසේ රැවිල්ල මේ නැගිටව වන අපාද හිරවවැට එක විදිට නමාගෙන ද. ල්ලත්තරගන්නකට ොවාදස්වාමී නිමචර බර සඳහන්කරන ආයශ්මති යෝකෙ ඉන්නවා අවිස ගෝර සරපයි එයා ගිහල සුදුස තැනක මුදා හරින්න කියලා ස්වාමි නිකොහොම දබහසගේ මල්ලට සරපයි තවට ඉ කිය සරපයයේ බණහන ගවම් මට දෂශ්ට කලා. අනික්කායට කරදරයක් වයි කියල මංගේ අමල්ලට දාලා ගැටගෙහුවා. ස්වාමීක්මට ප්‍රතිකාර කරමු ්‍රාත්‍රේල්ියෙනකම්ම ප්‍රතිකාර කලා කියල උන්හස. අදහස පුදුම ඉවානා හන්ඩයිල කොහොඳ ප්‍රතිකාර කළේ. ප්‍රයක් පහන් වනි තුරු දේශනා කරපු ධර්මය තිකවාචනයක් අත්ම හැර මම ශ්‍රවණය කළ බව සත්තියනං මේ විසේ දෂ්ට මුකයෙන්ම පිටවෙන්න ඕන කියලා ුුණු හස රිෂ්ටාන කළි ඉච්චරයි යුන්ු හසසික් බෙහෙත ධර්මදානී ධර්මශ්‍රවනය. කෙනෙක් දානය කරල පින් රැස් කරගන්නවා පින් ඇති අයේ ශ්‍රවණය කරල පින් රැස් කර ගන්නවා. එද මේවාගේ කරුණු ඕන තර ධර්මය ඇතුළේ පැහැදිලි කරන්න තියෙනවා. ඉළඟට භාගිතුන් වහස දේශනා කළේ සබ්බ රසං ධම්ම රසං ගිනාති මේ ලෝකයේ විධ රස වර්ගතියෙනවා පින්නතුළි තිත්තරස. කටුරස ලුණු රස ඇඹුල් රස කහට රස මෙවිදිී නොයෙක් රස වර්ගතියෙනවා. ඒ සියලූම රසයන්ට වඩා ධර්ම රසය ඉතාම උතුන් යමෙකුට ධර්ම රසය දැනෙනවද. ඒ අයි වැඩි වැඩියෙන් බණහන. සමහරයේ සඳහන් කරනවා දවසකට ධර්ම දේශනා පහක්වත්ඇහුව නැත්තන් එදාට නින්ද යන්නේ නැති තරන් කියලා. එක ජීවිතය හා බැඳිච්ච කාරණාවක් බෞද් පත්වෙලා. සමහර කෙනෙ කියනවා කොයි තරන් වැඩ කරලාවත් දේශනාවක් දෙකක් රාත්‍රයට අහළම තමයි නිදාගන්න කියලා. මේවාගේ අදත් ධර්මයට බොහෝම ඇලුම් කරන ධර්ම රසයට බොහොම ගිජුවෙච්චාය අපේ සමාජය ඉන්නවා ඒ ගිජුකම කෙල කෙනට තන්හාාවවෙක්ක තියනෙන ගිජුකමක් නෙමෙයි කොමට නිවන් දකින්න තින තන්හාාවක්නය පිළි තියන්නේ තන්හාව නැති කළ තැන නිවන හම්බ වෙනවා නමුති නිවන කියන උතුම් ධර්මතාවයට ළඟාවෙන් අපිට තන්හාාවක් තියෙනවන්නේ නිවන් දකි ට තින ආසාාවක්නේ නිවන්දකිින්ඩ තියන ආසා එන්ද නිවන ලබන්ඩ අපි ආසාව මුල්කරගෙන වෙහෙසෙනවා යම් දවස නිවන්දකින්ට තියෙන ආසාවත් ගිලිහුණ දවසට අපිට උතුම් නිවන ලැබෙන. එම නිර්හත්තය ලැබින් යම්දවසක ඒ අරහත්වයට තියෙන තන්හාවත් නැතිවෙන්දෝන. නිවන්දකිින්ට තියෙන තන්හාාව කිව එකයි. එදාට තමයි අපිට උතුම් නිවන හම්බවෙන්න. එතෙක් රහත් නොවනත් රහතන් වහන්සේ නමක් වගේ ජීවත්තෙන්ඩුව එමනතුව රහත්ෙන්න්න බයි සෝවාන් වහන්සේ නමක් වගේ කටයුතු කරමින් ඉන්න අතරතුර තමයි අපිට සෝවාන් ආර්ය මාර්ගඵලය හම්බවිින් සක්කායිදිිට්ටි විතිකිච්චා සීලබ්බත පරාමාස කියලා කාරණත්තුනක් සංයෝජන තුනක් පන්නනවා මේ සංයෝජන තුන නැතිකර ගත්ත කෙනාට තමයි එවතුම් සෝවාන් මාර්ගඵලය හම්බවින්. පිනතන යම් දවසක සෝවා මේ ධර්මතාතුන නැති කරන්න එළෙමෙන්. සෝවාන් වෙලා නෙමේ නැති කරන්නේ. එනම් මේ ධර්මතාතුන නැති කරගෙන කටයුතු කරනවා කියලා කියන්නේ සෝවාන් වහන්සේ නවක් වගේ මයි දැන්. ආන් එහෙම කටයුතු කරන අතරතුර. උතුම් මාර්ගල සකදාගාමි විමත්හමයි අනාගාමි විහිමත්යි එහෙමයි අරහත්ත පලේ මුදුම් පත්කරගෙනීම රහතන් වහන්සේ නමක් දනට හැබැවින් ම රහතන් වහන්ේ නමක් කොයි වගේද හැසිරෙන්නේ ඒ විදිහට සිතිංකයින් වචනෙන් ක්‍රියාත්මක වෙන අතරතුර දවසක තමයි ඒ උතුම් රහත් බවත්මට ලැබෙන රහ බව ලැබුණට පසෙ මේ අඩු පාඩු ටික හදාගන්නවා කියල හිතුවට එක වෙන්නේ නෑ දිමංතන වර්තමා්‍ය අපිට මේ උතුම් මාර්ගඵල අහිමි ඇත්තෙත් ඒ නිසාමයි අපි හිත අපි ගෙයක් හදනකොට ගෙදර භාගයක් හදාගෙන ගිහිල්ල පදිංචයනවා පදිංචවෙ ඉඳගෙන ටික ටික ඉතුරු ටි හදනවා ඉතින් ඒවාගේ බෑ සංසාරයෙන් එතරෙන්ටි එති ඒනිසා ඒ දහම් රසය මනාව බුක්ති විදින කෙනා ඒ දහම් රසේට දක්වන්නේ පුදුමා කර ලොල්කමක්. හැබැයි වර්තමානයේ අපේ විවිධ විදිහට කියනවා මෙහෙම මෙහෙම බනාහනව කියලා. අමු භාගිතතුන් වහසේ දේශනා කරපු විදිහෙම්ම බණහනුවනක් නෙමෙයි කියර හිතෙනවා. භාගිතන් වහසේ බණහන්ඩ දේශනා කරපු ප්‍රමයක් තියෙනවනි. හොඳට හන්ඩුවනේ සුතා. ආන ධර්මය හොඳට මතකතියාගණ්ඩුවන දතා ධරණය කර ගණ්ඩුවනේ. වචසා පරිචිතා වචනයක් වචනයක් ගානය හණ්ඩුවනේ. එක කෙලින්ම භාවනාව. ඇයි මේ වචන ඊළංගවච්නයට ඊළඟ වච්නෙන් ඊළඟ වචනයට මේ වචන දෙක අතර මගේ හිත වෙන කොහෙවත් යන්නේ නෑ. එහෙම හිතට වෙන කොහෙවත් පිටතට යා නොදී එක දිගටම මෙ ධර්රමයම ශ්‍රවණය එක ලීතුයි කියනෙක තමයි මේ වචසා පරිච්චිතා කියල කියන්නේ පිනතින අන්න එහෙම ආහගෙන යනකොට සමහට මේ සංසාර මගේ ජීවිතය වෙනස් කරන බනපදේ මට හම්බ වෙනවා හැරවුම් ලක්ෂය එහම අහගෙන යනකොට හම්බ වෙනවා අන්න එදා ඉඳල උපදින්නේ අසී මාන්තික ප්‍රීතිය මොකද අපේ පිටක අරගත්ත හමන් පිට දේනනි පොත් පනස් සතයි. එතකොට මේ ලෝකයේ ජීවත්වෙනවන්නම් යම් ප්‍රමාණයක් යම් සත්ව ප්‍රමාණයක් ඒ සියලු දෙනාගේම නිවනට වුවමනාවෙන ධර්ම කාරණාව ඔය පොත් පනස් සතඇතුලි අන්න වාර්යම තියෙනවා. මද භාගිතු වහස් ඒ ටික එකතු කරලා තමයි ධර්මයි කෙටිකරලා ඔය ප්‍රමාණය අපට අනුමත කරතියෙන්. ඒ භාගිතුන් වහස කෙටි කලා මිසක් වෙනකාටවත් එක කෙටි කරන්න බෑ සරවංජතා ඥානීෙන් මේ සත්වයන්ගේ නිවනට වුවමනා ප්‍රමාණීතමයි යයි එවලතියන්නේ නැතැන් අසූහාරදාහක් ධර්මස්කන්ධය පොත් පන සතිේනයෙන් අපිට වුවමනා ප්‍රමාණයයි භාගිත වහස දී ලතිය ඊට වඩා විශාල ප්‍රමාණයයක් අට්ටකතායි විස්තර කරලතියෙනවා කොමත් ත්‍රිපිටකේ කියල කියන්නේ ඉතාම කෙටි සාරන්සයක් විතරන්නේ නමුත් ඒ ඇතුලේ ඔබේ මගේ නිවනට හේතුවෙන ඒ කාරණාව අනිවාර්යම් තියෙනවා ඉතින් අපි අර බණපදයක් දෙකක් අහනවා ඒ අතරතුර හිත වෙන කොහෙ ඇරි යනවා ආප හෝ අපි එනකොට අඩිහතර පහක් දේශනාව සමහට කෙරිල්ලා අපි අය සම්බන්ධ වෙන එතන ඉඳලා අරපට අත්හරුණ අත්හරුණ අත්හැරුණ ැනේ ගේ නිවනට හේතුවෙන කරණාව පහු වෙලා තියෙන පුළවා. අන්න ක නිසා වචනයක් වචනයක් ගානි හඬ කලෙ න දංවැලක පුරුක් ඇමිනිලා තියෙන වගේ වචසා පරිචිතා මනසානු පෙක්කිතා හතරවෙනි පියවර දේශනා කරනවා එහෙම අහපු ධර්මයේ තමන්ගේ මනසිං වටහගඩ කියලා ඒන පිිති. පලවෙනි පියවරවල් තුනම පාලීෙන් කරණ්ඩ කියන එක තමාම කියල තියුණ. කතරවෙනි භාෂාව තමයි අතරවෙනි කාරණාවිදිිතමයි මගේ භාෂාවට පරිවර්තනය කර ගණ්ඩති අන්තිවර සඳහන් කළා දිට්ටයාසුප් පටිවිද්ධ. තමන් දැනයිගෙනගත්ත ධර්ම කාරණාවට අනුව මේ ජීවිතය දිහා බලන්ඩුවනෑ. එකන අපේ ජීවිතය විදර්ශන කර ගණ්ඩුවන. ඒ ධර්ම කාරණාවට අන්ුව. සමහර හුඟක් ව නන්දීම් බන අහනෝ නොමුත් මේ අවසාන කාරණාවත් තියනවද කියන කාරණවා ත් හිතල බරන්න සිද්ධ වෙන නතිකොට ධර්මයට අනුව ජීවිතයේ විදර්ශනා කරගණ්ඩි කියල කියහමු තමන්ට ඉතාම ප්‍රිය වූ කෙනෙක් මරණයට පත්වනොත් සමහර වෙලාවට මට හිතෙන් අපි යාහපු බන්න ආකයනෝ කියලා එති බන්න ඇහුව අනිත්ති ගැන දැනගත්තා ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක මැරෙන බවත් තමන් අරගෙනාව කර්මශක්තියයට අනුව මෙහි ජීවත්වෙන බවත් නිමාවක් නැති සංසාරයේ මෙතන අත්හරනකට තව තැන කල්ලා ගන්න බවත්. මේ සියලුම කරුණු ධර්මය හලා ඉගෙන ගැති ය නමුත් හදිස්සේ සමහට ප්‍රිය වූ කෙනෙක් අපි මැරිල ගිය හම සමහල්ලට සිහිසුම් වෙලා වැටෙන කම්මාටනවා මේ යි ලෝකස්වභාවය කියන කාරණාවල් තේරුම් කරන්නෑ කොච්චර බණ හරතිබුණත්. අ උරග ජාතකේවාගේ කාරණාවල් බ හරි වටින උදාහරන්න තාතයිපුතයිකුම්රටයනෝ පුතාට සර්පයක් කල කුම්රුම මැරිල වැටෙනවා තාත ගෙදරට පනිිමි දෙයක්ක් කරනවා ගෙදර කට්ටීත හොඳට නාගන්න අලුත් ඇනුන් යඳගෙන කෑම එකක් කරගන කු මරට ඇටි කන්ට ඉගෙදර කට්ටිය දන්නවා පනිවිඩේ හම් බැෙන කොටම දෙන්නෙක් ගිහිල්ල එක කෑම එකක් ගේට කියල කියන්නේ ඒකන්නේ අනිවාරය එ කෙනෙක් මැරිලා ඉකළු නිදහසේ නාගන අලුත් එැනුම් ඇඳගන එයාලත් කෑම කාල එක කෑමමුලක් බැඳගෙන යනවා තාත් අනාගනා හම තාත්තට කෑමක දීල කෑම කනකං ඉඳලා සියලු දෙනාම යන දර හොයන් දරහොයලා දර සෑ හද ලෞක්කම කරලකම පුතාගාවට යන්නේ එතන අම්මත් ඉන්න ඇතන නංගිත් ඉන්නවා එතන බිරිදත්තියන්නවා කාටව දැන් තන්න්නාවක් නය මුතින් බලන්ඩ යන්දන කියලා පුලුස්සන වෙලාවෙ බ්‍රහ්මණය ඇවිල්ලා කියන මේ මුෙක් නේද පුච්චන්නේ මටත් මස්කැල්ලක් දෙනවද දෙතුර කියනවා නෑ මේ පුච්චන මිනිහෙක් ඇැ කොල්ලන්ගේ රහ කාරයක් වන්නඩ ඇතින ද කියෙලහන්නවා. ඇ ඒහෙම කියෙ කෙල කියැමන ති කාගවත් මූ දකවත් කඳලුවත් නෑන තමන්ගේ කෙනෙක් මැරලන ති අඩන්්ඩෙ පැයි දුකති එඩපයි කියලා. ඉතද සඳහන් කරනවා නෑ තරහකාරෙක්නමේ ඉතාම ගුණවත්. ඉතාම සිල්වත්. මව්පියන්ට බොහෝම කීකරු අපේ පුතාමිපුලු සන්න කියලා. ත ට කියෙ න්න හිදදුක නැ. අ කිය මොකට දුක්ක එය ගිෙනා පවිශීවරයි සර්පයා පරණ හැව යම්සේ ගලලා දාල ගියාද මේ ලෝකට ගිෙනාපවාවිෂය පෝෂණය කරපුකා ක අත්හර ලද ලොහුග හිල්ලා දෙෙහුගියට පසේක දි බලාගෙනවා මොකට අඩන්න නොද කියලා. අම්ම ගහනෝ අම්මත් නති මගකුසට කොහන්දලා අවද දන්නෙත් නෑ මට එනකොට කීවවෙත් යම එන්නම් කියලා මට යනකොට කියලා ගත්න යමං යන්නම් කියලා එන්නන් කීවත් නැතු යන්නන් කියන්නෙ නැතු කියපු පුද්ල ගැන මකට දක්ෙන්නේ කියලා නගී හප් පම කියනවා අඩන්ඩ පුළහන් අයියා එනවනන් ඔහ නැත්තම් මමකට දන්නන්නේ කියලා ඒ ඇඩීමෙන් මටවෙන්නේ මාව ඇතවෙන විතරයි බිරිඳ ගවටයනවා මේ කටිය එක කතා කියෙන නමුත් ස්වාමය රදඉන්දලඹ තනි වෙනවාන දුක නැද්ද කියලා ඇ කියනති බිදිිච්ච කලේ ආයි පුරද්දන්න බෑනි මගේ ස්වාමයා මට අහහි වුණ කියලා මං ඇඩුව කෙල් මගේ තනයට හ එන්නේ ඉදා එක තේරමණය කියලා අන්තිවින් බ්‍රහ්ණය ප්‍රශංසා කරනවා බ්‍රහ්ණය කකින ඔගොල්ු ගෙදර යනකොට ගොල ෙදර අත්තර නිින්ම පුරෝල යිතියෙන්නේ. ආය මේ වැඩිකර කර දුක්වුණින්ල්ලඕන ඒ ධනය විකුණලා මුදල් කරගන්න ඇති තරම් පින්කං කරගන්ඩ ඔබලාගේ මරානුස්සටේ ගැන මටහරි සතුටයි කියලා. දෙ ඔක්කොම කරලා මේ ගොල්ලන්ට ආශිරර්වාද කරලා කියනවා එන මම ගිහිල්ල එන්නම් ඔබ පුලුස්සනි මාවමතමා කියලා ගෙදර මේඇවිල්ල තින පුතාමයි සක්‍ර දේවේන්ද්‍ර වෙලා එනිසම මේ දෙට්ටියා සුප්පටි විද්ධා. බන අහල මේතුලින් ලෝකය දැන ගැ්ඩෝන. ස්වභාවේ දැන ගැණ්ඩෝන යථාර්ථයාවවබෝධ කරන්නඩනේ. එතකොට අපිට කවදාවත් අටලෝදහමිද දුකක් ඇතිවෙන්නේ නෑ. ද බණ අහනවා කියන්නේ එකට. එතර වචනයක් වචනයක් ගානක මනාව ගැලපෙන්ට අහනවා කියල කියන්නේ ඒතුළින් දැනෙ ගීතයකින් නොදැනන්න පුදුමාකාර ැස. ඒ රසේට ලොල්ල වෙච්ච ක නාට ගීතයයක් කොයිනවාට වඩා ලොල් බව්‍යතියනෙ බණටික් කහන්ඩ. ඇවයි ඒ මහන්ඩ අහ්ඩ ඔහු ජීවිතය මනාව ගොඩනගෙනවා. එ ජීවිතයේ දවන් දව දවසි දවස වැරදි අඩුපාඩුතියනය වඔහුගින් පලා යනවා. ඈත්වෙලා යනවා. එව වියලිලා යනවා මොකද මේ කෙලෙස් සිත් මුහුගව හිටියට වැඩත්න්නේෑ. ඒ කෙස් සිත්වට මුහු ක්‍රියාත්මක වෙඩ දෙන්නේ නෑ. එද කෙලෙස් සිිත්‍රමාණකූලව ඕහුෙන් අයින්ෙන්ඩ පටන්ගන්නවා ය අවබෝධයත්යක් අන්න ඒක නිසා විය හැකි මේසාසනමශාසනය වැඩි පිරිසක් මාර්ගඵල ලබල තිනෙ බනහන අතරතුර බනාහල තමයි සංසාරයෙන් වැඩි පිරිසක් එතර වෙලා තිය ඉන්සාහි උතුම් ධර්මශ්‍රවනය කොයි තරං ශ්‍රේෂ්ටද සබබ රතින් ධම්ම රතින් ගිනාතිී රය කියල කෙනෙ බැඳීම ඇලම් එතන මේ ලෝක අපිට කොයිතර රතීන් තියෙනවද දේපොල ඉඩ කඩම් පිළිබඳව තියන්නේෙ කැමැත්ත යාන වාහන ගෙවල් දරුවවල් පිළිබඳව තියෙන කැමැත්තක් දරමුණු පුරන් පිළිබඳව තියන්නේ කැමැත්තත් මේවාගේ අපි කැමති බොහෝ දේවල් මේ ලෝකේ තියෙනවා පිෙනසු ඒ කැමැති කැමති දේවල් කවදාවත් අපට යහපතක් කලාද කියලා හිතන බැලවූ බැඳීම වැඩිවුණ හැම තැනකම අපිට ඉතුලින් ආයහපතක් මයි සිද්ධන අපි ගමු සමහර වෙලාවට අපි පාරි යනකොට දෙන්නෙක් ගහ ගන්නවා කියමු හැබයි දෙන්නම මන් දන්නත්නය අතුර ත්න එනිසා ම එක්ො නොබලා යනවා නැතැම් බලාගන ඉන්නවා නැතම් බලයනවා ොත්ඒ ගන්න දෙන්න අතර එක්කෙනෙක් ඉවන අපේ කෙනෙක්. අපේ කෙන වැඩිපුර ගුටිකනවා කියලා දැක්කොත් අපි පැනල අනිෙක් උදලට අපිත් ගහඩ පෙළමෙනවනි. දට අර මගේ කියන බැඳීමනි. ඉතරේ මගේ කියන බැඳීම නිසා තවත් කෙනෙක් ජීවිතක්ෂයට පත් කරන්නන අපි දෙපාරක් හිතන්නේ නෑ. අපේ කෙනට ඒ තත්ත්වය උදාවිමින් එනවනම් අපි දොරක් හිතන්න ඇතුව අපි අර වැඩි කරන්න. ෙක් බෙල්ල මි ඉන්ඩෙන්ඩ අපේ කෙන ඉතින ශක්තිය නැතිවවෙලා නිසල වෙමින් ඉන්න බවපේන ඉ අවුකින් පහරදිලා අර පුද්ගලයාව ත ඉවත් කර ක කාරන්න බලප තු ඉති අන්න ඒක නිසා බැඳීමක් තියෙනවා නම් යම් තැනක ඒ බැඳීම ලඟ අනිවාරයම අකුසල්තියවා අන්න ඒක නිසා ාගිතු හසේ කර්මය පිළිඳව පහැදිලි කරන කොටත් ඔය කාරණාව විශේෂයෙන් දේශනා කොට වදාල මානන කර්මය සොකී යයිදවා තමම්මයි කරගෙන තියන්නේ අංඒක නිසා දිගින් දිගට දිගින් දිගට මේ සංසාර ගමන් කරන්න අවශ්‍ය කරමා පිරැස් කලා මේ බැඳීම් තියෙන නිසා ඒත එක මෙතන සඳහන් කළේ රතිය කියලා. කැමැත්ත තියෙන නිසා තමයි අපි ඒ තැන් වල නැතරවෙන්නේ. නමුත් ආංගේ බැඳීම සංසාරි කොච්චර අපින් විනාශ කරනවාද. සමහර කනෙකුට මේලෝක අතහැරල යන්ඩයන්න කොට සමහරලට මුුණුපුරු මනි ිඩියු මතත්ක්ව වන්න පුළවා. ඒමන් මට ෙග වෙච් දරුව මතක්වෙන්න්න පුළුවන්. එහත් නැතන් ොහම සාාවවිෙන් සංගවාලාතියපපු රංග්‍රිදී මුතුමැණෙක්ගේ දේවල් මතක් වන්න පුළුහන් නවත් මෙහින් යන්ඩ යනකොට ඒවාගේ දේවල් පිළිබඳව තන්හාාව කිපපුදුනොත් සමහලට ප්‍රේතලෝකවල ඉපදිලා ඒතැංගවලු ම අපි නවතිනවා ඉදි පස්සේ කාලේ ඕනු තරඟ යහනවාමොයි කරදර කම්කටු හිරිහැර බාධා තියනවා කිය. ඒ අත්හරල යන්ඩ බැරි වෙලා සංසාර කොච්චර අසරන වෙලාද ප්‍රේත ආත්මයක් කියල කියන කොයි තරං දුක්කිිණින ජීවිතයක්ද. මරතරන් දීර්ගාවෂයක් ලබලතියෙන් ජීවිතයක්ද. ඉආවුෂයේ දීර්ගහට සැපනෑනි සහර වෙලාට කොච්චර පින්කං කරල පින්දුන්නත්. එගුලට පිල් ලබන්න බෑ ප්‍රතියන්ට පින් ලබන්ඩ පුළහන් නත් අපි කොච්චර පින්දුුන්නත් හඟක්කායියට? බ්ත් ුණනි ශක්තියක් නැති නිසාදකු ද බොෝ පිින්කන් කර අනුමෝදන් කළ එක ලැබෙන් නැවත නැවත සහලට පින් ඉල්ලන අය කරදර කරන අයත් සමහර්තැන්ගොලින්කත් අහන් ලැබවා. ඒවාගේ බැඳීමක් නිසා හැම වෙලාවම විසංසාරය ඇති වනානන් දුකක් මයි. බැඳීම තියෙන තා කල් දුක නැති කරට පුලුවන්ක මකුත් නෑ සබ රතින් ධම්ම රතින් ගිනාති සියලූම රතියන තල ධර්ම රතිය තිෙනවා නමුත් ධර්මය පිළිබඳව තියනෙන ඇලීම ධර්මය පිළිබඳව තියෙන රතිය අපි සංසාරයට අලවනවාද ධර්මය පිළිබඳව තියන රතිය හැම මොහොතකම කරන්නේ මේ සංසාරයට අපි බෝම තදිින් අල්ලගන ඉන්න මුල් ටිකටික බුරුල් කර එකයි දර්ම ලෝක තියන උසස්ම රතියක් තියෙනවා වන්න එක ධර්ම රතියයි තන් හක්කයෝ සබ්බ දුක්කම් දිිනතිී ස්වාමීනී සියලු දුක් නැති කරන්නේ කුමක් නැතිකිරීමන්ද. භාගිතුන් වහසි දේශනා කළේ කාමතන්හා භවතන්හා, විභාවතන්හා මෙන්න මේ ආදී වශයෙන් තියෙන මෙන්න මේ තන්හාවල් ක්‍රවාණු ගූලව කෙනෙක් යටපත් කරගෙන යටපත් කරගෙනඒ තන්හාවල් නැති කරමින් නැති කරමින් යනවාද. යම් දවසක මෙන සියලූම තන්හාවල් නැති කරල දාාපු දවසිට. එ සියල්ල සම්බන්ධෙන් තියෙන බැඳීම අත්හැරුණ දවසට විකාරණාවල් බද්ධේ කරත සූත්‍ර දේශනාවේ බද්ධ කරත ගාථාවල් වල මිට වඩා හරි සෙවුම් විදිහට භාගිතන් වහසේ දේශනා කළා යයි මත්හැරීම කොහොමද කරන්නේ කෙන කාරණා ඒවාගේ මේ යම් කෙනෙක් ධර්මය පිළිබඳව බොහෝම ශ්‍රද්ධහවින් ලොවතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගත්ත ශ්‍රදධාවමු අපි ධර්මරත්නය කෙරෙහිච්චේදනවා. කද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගන යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සරණ ගියානන් ඒ පුද්ගලය අනිවාරයෙන් දහම්සගුම් සරණ ගියපු කෙනෙක් කියන කියන්නේ බුදුන් සරණ ගාණන් දම්සු මමුතුයින් සරණයන් ුවමනානය. දහම් සංගුන් සරණයමත් එක් මතමයි බුදුන් සරණ සිද්ධවෙී. තර භාගිතුන් වහස සරණ ගියපු ශ්‍රාවකයා භාගිතුන් වහසට බොහෝසි කීකරු කෙන. සාමාන්‍යෙන් ශ්‍රාවකය නං සීට සීයක්ම කීකරුකෙන අතමයි නියම ශ්‍රාවකයා. දිතුර එහන භාගිතුන් වහසගේ දේශනාව හොඳට දන්න නිසා මෙ සියලු දුක් නැති කරන ක්‍රමේ සංසාරෙන් විදෙන ක්‍රමේ. එ මිජන ක්‍රමේ අනුගමනයක ළියේතු ආකාරය ඔහට මන අවබෝධයක් තින නිසා හැම වෙලායමුත් සහ කරන්නේ කාමතන් හා, භවතන්හා, විභාවතන් හා ආදී මේ විවිධ ආකාරයෙන් දක්කොලා තින තන් හා වර්ග නැති කරලා සංසාරෙන් එතරවෙන්ට. ජන එවන් වූ සසරකින් එතරයන්ඩනං මෙවන් කටුකවූ සංසාරයකින් එතරයන්ඩන මෙන්න මේ තෘෂ්ණාව කියන ධර්මතාවේ ෂය කරල දැමිය යුතුයි කියෙල තමයි අන්තිමට භාගිත ව හසි දේශනා කරන්නේ. යෝධ තන්හන් පහන්තුවාන්න කියලා මේ සමහර තැන්වල විස්තර කරනවා. යෝධතන්හන්. සංසාරි පුරාම මහ යෝදයෙක් වගේ මේ සසරමං ඇති කරමින් නැතිකරමින් ආභිතන්හාාව. හංතුවාකයන්නේ මරනව. සදහන් කළේ පහන්තුවා එතන්හාාව විශේෂයෙන් මරලදාන්ට නිකං මරලදාන්න කර ලිමේකිවේ විශේෂයෙන් මරලදාන්ට අන එදාට පුළුහන් සදහටම සංසාරෙන් එතර වෙලායන්ට මේලෝකෙන් එතර වැෙන්ඩෙදාට පුළහන් කියන කාරණාව දක්වලා ක්දේවිද ඇතුළි පිරිසර කටම පැදිරිි කරහම අසූහාරදහ ප්‍රාණීන්ට එ ධර්ම බෝදීව වුණ. ඉතරක් මේ සක්දවිඳු ඉල්ලි මක්කරනවා බුදුරජාණන් වහන්සේගේ අනි ස්වාමීනී ධර්මදානය මේ තරන් මානි සංසෙනයි ඒ මහා කුසල කර්මය කරගෙන ඇයි අපිට පින් දෙෙන්නේ නැත්ත ස්වාමීනී යම් තැනක හතර පදගාතාවක් දේශනා කරලා ධර්ම දේශනාවක් කළත් ධන වලඳලා ඉවර වෙලා බක්තාානු මෝදනා ධර්ම දේශාවක් කළලා අවසාන දෙවියන්ට පින් දෙෙන් අමතක කරන්නපා කියලා තේ රැස් කරගන්න පිනා පිට දෙන්න අමතක කරන්නපා එම ඉල්ලීම කරලා දෙවියූ පිටත් වෙලා ගිය හම බුදුරජාණන් වහන්සේ පහෝදා මහා සංගයා රැස්කරවනවා රැස්කරවලා මේ දේශ මේ කාරණාව මේ විදිහටම පැහැදිලි කරලා දෙනවා ඒ රාත්‍රයේ සක්දහිද මං හොයාගෙන එල්ල මෙන්න මෙවන් ඉල්ලීමමක් කළ මහනෙන ඔබලා දැඩිසේ අවධාරණය කර ග තීත්‍රී. මතක තබාගතයතුයි යම් තැනක දානපින්කමක් ළඟ දංවලඳලා අවසානයේ කරන බුක්තාන්මෝදනා දේශනාව නිමා වෙලත් දෙවියන්ට පින් දෙෙන්ඩ අමතක කරන්න පාකයනය එක වාගිතුන් වහසේ දා දේශනා කළා. මොකද දෙවියෝ ඒ තරම්ම පිනට කැමති බෞදධැන්න්න පිටි තේරෙනවා. අංඒක නිසා මේ ලෝකයේ උතුම්ම කාරණා හතරක් හැටියට මේ කරුණු හතර භාගිතන් වහස දේශනා කලා. පින්නතුන අද වගේ මීට පිරත් මෙවධාර්ථර වූ ධර්මදානය පින්කම නොයෙක් වරසිද්ධ කරගෙන ජීවිතී කුසලෙන් බොහෝසී පෝෂණී කරගත්තා. ඒ කායන බලාපොරොත්තුව ලෝකසත්වයට නිවන් අරමුණු කරවලා ධර්මදාානී කරවීමමයි. එනිසා තමන්ටත් මෙලොෝ පරලුව අභිවෘදී පිණිසත් ලෝකසත්වයට හිතසූ පිණිසත් අදත් මේ උතුම් ධර්මදානමී පින්කම සිද්ධ කරන මේ සැද හැති පිරිසය හැමදාම වගේ අදත් සිහිපත් කරලා තියෙන්නේෙ ධර්මයට ධර්මශ්‍රවනයට ලැදිී පින්වත් දායක පිරිසක් කියන වග පමණයි. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා උතුම් වූ ධර්මදානමී පුුණ්‍ය කර්මයට නන් අයිරින් දායක වූ සියලිම දෙනාටත් ධර්මශ්‍රවනය කියල සියලු දෙනාටමත් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේ වායි උතුම් ප්‍රාර්ථනාවක් සිදු කරනවා වගේම. දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනා කරනබෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඒවගේ මස පන්දනය සමරණ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන බවත් අසනීපෙන් හෝ යම් පීඩාවකින් පෙළෙන සියරු දෙනාටම සියල දුක්කරදර දුරුවේවා හරෝගී තත්ත්යන්ගෙන් වහ වහා අතමිදේවා එවගේ අපපෝත්වී වදාල නාව නේසිරි අරයදම්ම මහහාස්වාමීදරයන් වහන්සේටත් ෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතරුවරව වැඩ සිටපවත් වී වදාල දරාගම කුසල දම්ම මහාස්වාමීන්දරයෙන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරිසත්‍යය ධර්මයම අවබෝධ වේවා ඒ සඳහාම සියලු කුසල ධර්මයන් හේතු වාසනාවේවා. සියල්ම ලංකාවාසීන්ටත් ු ලෝවාසීන්ටත් ඉතා සතුටින් ජීවත්වය හැකි ආකාරයට සියල දෙනාටම රත්නත්තරේ ආශිරවාදෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාාවේවා උතුම් තුනුරුවන්ගේ ආශිරවාදයෙන් මේ ලෝකයේ ජීවත්වෙන සියල දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සූපත්වේවා කියන උතුම් ප්‍රාර්ථනා සහිතව දායික පින්වත් පිරිස පුුණ්්‍යානු මෝදනා කරනට යෙදිනවා. සැද හැති දායික පින්නතුන් සියලු දෙනාටම. මේ රැස්කරගත්ත උදාාර්ථර වූ ධර්මදානමය කුසලයන් අඩුනැතුූ අනුමෝදං වේවා. ශ්‍රද්ධ සම්පන් වූ මේ ජීවිතයෙන් මුදුන් පත්කරගණ්ඩ බලාපොරොත්වයෙන එවතුම් ධර්මාර්තයෙන් එලිසින්ම මුදුන් පත්වේවා ඉතාමික් මං භවේක සැප සහිත ප්‍රතිපදාවකින් පහසු මාකාරයෙන්. මාමහන්නිවනින් සැනසෙන්ඩෙ. ධර්මශ්‍රවනයට ලැදි මේ සැදහැවතුන්ටත්. මේ පින්නතුන් පුුණ්ඥානු මෝදනා කළ හැම කෙනකුටමත් ආශිරුවාද කළ හැම කෙනෙකුටමත් මේකු සලානි සංසේහේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනු මෝදිිත් වාචිරංරක් අංතුලෝක සාාසනන් දේවූ වසතුකාලීනේ සස්්‍යිය සම්පත්ති හේතුච පිතෝ භවතුළුකෝ චරාජා භවතු දම්මිකු